පිළිවෙලක් කියල එකක් නෑ. දැන් සංගමයක් හැටියට අපි වැඩ පිළිවෙලක් හඳුන්වලා දීලා තිනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. තාම මේක ඇත්තම වසංගතයක්ද නැද්ද කියන එකවත් ඩික්ලෙයාර් කරලා නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියටවත් වසංගත රෝග විද්‍යාවේ හැටියටවත් දැනට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අවසානයේදී රජයේ වෛද්‍යනාංගික සංගමයේ මැදිහත් වීමේ ශාඛාව මේනකොට යම් වැඩ පිළිවෙලක් හදමින් යනවා. සහ අපි වෛද්‍යවරු පැවිසි අතර පුරා මේ සඳහා කැප කරලා තියෙනවා. ඒක තමයි අර මම මේ කලින් වෛද්‍යව දෙන්නම් කිව්වේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන්. කුඩා කුඩා වැඩ පිළිවෙලවල් ඒ අර කොහොමක් කරනවා වගේ කටයුතු කරනවා මිසක් විශේෂ දායකත්වයක් මේ අපිට පේන්න නැහැ. අපි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පසුගිය වසරවල අපි සිද්ධ කරේ ඒ මේන් ස්ටේක් හෝල්ඩර් මීටින් එකක් අරගෙන ඒකෙදි ගැටළු කතා කරලා ඒකට අවශ්‍ය කරන මානව සම්පත කොයි ආකාරයෙන්ද අපිට ලබා දෙන්නේ අවශ්‍ය කරන මට සිද්ධ කරා. නම් මේනොල් අපි ඒ අවශ්‍ය අපේ ශාඛා මට්ටමේ ඒ ශාඛා ජාලය කටයුතු කරන මිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා කරන වැඩ පිළිවෙලක් අපිට පේන්න නැහැ. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ අර ආපදා කළමනාකරණය ගැන කොහොමද කතා කරන්නේ. මේ රටේ නීතිය හදන පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිලට ආපදා කළමනාකරණය තේරෙන්නේ නැත්නම් ඒ ඇමතිලම ආපදාවක් නම් කළමනාකරණයේ පැත්තක තියලා එහෙම ආපදා ඇමතිලත් එක්ක කටයුතු කරන්න කොහොමද කියන ගැටලුව තියෙනවා. ඇමති ගම් වතුර බැහැලන එක හරි ස්ථිරතාව වලට කඩාපනින එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. සම්දර්ශන කිරිල්ල නෙමෙයි. ඒ නිසා ඇමතිලා ඇමතිලා සමාගත්තර කමන්නේ ඒගොල්ලන්ගේ කරගන්න වැරදි වලට සමාව ගන්නවට සමාව ගන්න ඕනතරම් ප්‍රශ්න පහුගිය කාලේ තිබුණා. ඔය අදාළ ඇමතිවරුන්ට මුළු ජාතිය සමාව ගත යුතු මේ ගැටලු තිබුණා. නමුත් අපිට පේන තියෙන එක තමයි මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉඳලා ඇමතිවරුන්ට යම්කිසි චර්යාධර්ම පද්ධතියක් හදන්න ඕන කියන ස්ථාවරය අපි මීට පෙරත් කතානායකතුමාට දැනුවත් කරලා තිනවා. මේ චර්යාධර්ම පද්ධතිය නැතුව මේ ගාල කඩාගත්ත හරක් වගේ ඉන්න පිරිසකට රටේ දේශපාලනේ බාර දීලා බලාගෙන ඉන්න බැරි තත්යකට පත් වෙමින් තියෙනවා. රටේ ජනතාව මේක ඉවසන කාල සීමාව ඉක්ම යමින් ඉන්නේ. ඔකේ වයිම ડોක්ටර් හරිත පැහැදිලි කරා අර සෞඛ්‍ය අමාත්‍යාංශවල ජනාධිපතිවරයා පැමිණෙන කතාවක්. ඒකේ යට ගියාවේ තව කතාවක් තියෙනවා. මොකද අද සාකච්ඡා ප්‍රවෘත්ති සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේ මේ ඉද ප්‍රශ්න කිරීමක් කරා වරායක මේ වෙනකොට කන්ටේනර් 64ක් ඇවිල්ලා තිනවා කියලා තින් මාළු වඩංගු. නමුත් මේ කාල් පැනපු මනු මේකේ පණුවක් ඉන්නවා කියලා ආරංචිලා කිව්වා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරු දේශපාලන දළ යම් අමාත්‍යවරු තේන් ටැංකි 6ක්ද 7ක්ද එළියට යවලා තියලා කියනවා. තවත් ඒක අවලාවලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද? සහ ඒ සම්බන්ධයෙන් ඒ වගේ තත්ත්වයක් වුණොත් ඔක්ක මොන වගේ පීවරක් ගන්නද ඔබතුමා? මේ වගේ තත්ත්වයකදී අපි දැන් ඔය අපි අපෙන් අහනවා නේ ඇයි හැම ප්‍රශ්නෙකම කතා කරන්නේ කියලා. අපි ඇයි කියන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඉල්ලනවා. ඇයි මේ ප්‍රතිපත්ති තියෙන්න ඕන කියලා කියන්නේ? එක දෙක තුන කියලා බැලුවාම මේවා තියෙනවා නම් ඒ කන්ටේනර් එක එළියට අවන්න බෑ. එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. ඉතින් අර අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාම කියනවනේ ප්‍රතිපත්ති නැහැ කියලා. ප්‍රතිපත්ති නැත්තම් හදන්නනේ මේ රටට ආවේ දැන් මේ බාරගත්තේ. උදේ ප්‍රතිපත්ති ටික හදන්න ඕනේ. එහෙම නැතුව එක එක කන්ටේනර්ෙන් කන්ටේනර් කියන්න දෙයක් නැහැ. අදාළ කල්ලිකුත් උනාද ඒ අදාළ සාම්පලය ගත්තාද ඒකෙදි එක කාරණයක් හරි ඉෂ්ට කරලා නැත්තම් ඒ කන්ටේනරේ සීල් තියනවා මිසක් හෝ විනාශ කරනවා මිසක් එයින් එහාට ප්‍රොසීඩ් වෙලක් නැහැ. මේකේම නෙමෙයි ඇමතිවරු කී දෙනෙක් කතා කරනවද, කතා කරන ඇමතිවරුගේ ප්‍රබලතාවය මොකක්ද, එහෙම නැත්නම් චණ්ඩියෙක්ද, ඒ වගේ තමයි මෙතන යන්නේ. ඒකෙන්ද මේ ඇමතිවරුන්ට සහ මේ දේශපාලඥයන චර්යාධර්ම පද්ධතිය කෙනකම්ම මේ රටේ දිනුවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි දැනට වෙලා තියෙන්නේ. හැබැයි රාජ්‍ය සේවකීන්ට මාධ්‍ය වේදිනේ ලෝගලන්න හැමෝටම චර්යාධර්ම පද්ධතිය හදන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කරන්න. මුලින් තමන්ට චර්යාධර්ම පද්ධතිය හදාගෙන ඉන්න බෑ. අර තමන් මේ උදාහරණයට ගන්න බෑ. ඉතින් මේ අර ඔවාදිනු පරහට තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් මේ වට රටේ ටින් මාළු වල මිල වැඩි වෙලා තියෙනවා. එතකොට මිල වැඩි වීමයි ඒක කියලා තියෙද්දි අපිටත් දැන් මිල වැඩි වෙන එක සීරමේ බාර දුන්නානේ රජයකට. ඒ රජය තීරු ගන්නෝනේ මිල වැඩි වුණා නම් ජනතාව ඊළඟට තීරු ගන්නෝනේ ජනතාවගේ තීරණ මොකක්ද කියලා. ඒක වෙනම එකක්. අපිට තියෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ලබා දෙන ආහාර වේල ලබා දෙන්න රටේ ඇමතිවරු කැප වෙන්න ඉපේ. ඒකට මොකක් හරි චර්යාවක් තියෙන්න ඉපේ. ඒක නැත්තම් ඒ ඇමතිවරු ගෙදර යවන ක්‍රමයක් මේ රටේ තියෙන්න ඉපේ. එහෙම කොහෙද මේ රටේ තියෙන්නේ?
දිගින් දිගටම අපි කියලා තියෙනවා. එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී එයලා තමන්ගේ හැකියාව අනුව කටයුතු සිද්ධ කරනවා. නමුත් ඒ ආයතන ලබා දෙන බලතල අඩු කරනවා. එහෙම ප්‍රතිපත්ති ගරුක සමාජයක් හදන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒක එක කොටසක් විතරයි ඔය කතා කරන්නේ. හොඳයි කිව්වා නම් ඉතින් ඒ වගේ නිලධාරීන් තවදුරටත් සේවය තියාගන්න ඕනේ. හැබැයි ආ ඇමතිතුමාට වැඩියම සමීපට එයා සමහරට වෙන මොකක් හරි සභාවක මේ ඇමතිතුමාගේ නියෝජිතය කරලා දාන්න. ඒ කියන්නේ මේක මාළුට ඉන්නේ නැහැ නේද? ඒතර මාළු සාහිත්‍ය පණුවට ඉන්නේ. ඔව් නේ පණුවට ඉන්න එකක මාළු වෙන්නේ. ඕකම කිව්වනේ DCD කෙනෙකුට චුට්ටක් තිබුණාට කමන්නේ නැහැ. වාසනික් වලටත් ඕකම කිව්වනේ. මොඩයි ෆේට් වලටත් ඕකමයි කියන්නේ. හැබැයි ඔය චුට්ට චුට්ට ඒගොල්ලන්ට නම් දිමුණට කමකුත් නැහැ ඇත්තටම. කන්නේ අපිනේ. ඔව්. ජනාධිපතිතුමිය හිටියේ නෑ සුනාමිය වෙලාවේ. ඒතකොට රටේ මේ වෙලාව වැඩ බලන්න කෙනා තමයි වැඩ කරන්න ඕනේ. කවුරු හරි වැඩ කරන වැඩ බලන්න බාර ගන්න කෙනාගේ තමයි මේ මොකද රටේ ඉන්න මිනිස්සුયા එක්ක මෙහෙමයි දැන්. රටේ ඉන්න මෝන දවස් ගාණක් ඇතිනේ. ඒ අදාළ සාකච්ඡා ඉන්න මෝන. ඒ අතරේ තමන්ගේ එන්න පුළුවන් කාලෙකුත් තියෙනවනේ. මේ රටේ තාපදාවක් තියෙනවනේ. ඉතින් ඒ මොකටද රටේ ඉන්න කට්ටිය කරන හරිය වෙනවනේ. ඉස්පිරිතාල වලට බලන්න. මේගොල්ලෝ නම් රට යවුවා නම් හොඳයි. රටේ තියාගන්න නෑ දුන්නු. Thank you.